ශ්‍රීලංකාවට දකුණු දෙසින් වූ මුහුදු තීරයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 330ක් යාත්‍රා දෙකක් සකකරුවන් 11 දෙනෙකු සමග සිය බහිරයට ගන්නට නාවික හමුදාව අද සමත් වුණා. පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයට ලද විශේෂ තොරතුරුකට අනුව රාජ්‍ය බුද්ධාංශය සහ නාවික හමුදාව එක්ව මෙහෙයුම සිදු කර තිබෙනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට කිසියම් පිරිසක් පහර දීමේ සිද්ධියකට අදාළව මෙවනතුරුත් නීතිය ක්‍රියාත්මක නොවූ බව පවසමින් රෝහලේ වෛද්‍ය හෙද ඇතුළු සසු කාර්ය මණ්ඩලවල සේවකින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබෙනවා. ඊට සමගාමීව කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේදී අද විරෝධතාවක්ද පැවතුණා. දෙනියාය මෙදේරපිටියේ ගින්ග ගහර හයද කර තිබූ පාලම අද දහවල් ටිපරතයක් සමග ගඟට කඩා වැටී තිබෙනවා. පාලම මතින් මර වාහන දහවණේ නැවත තිබේදී විමානතුර සිදු වැටී අතර පාලම කඩා වැටීමෙන් පොද්දන සහ මෙදේරපිටියේ ගම්මානවල ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. කලමනාකාර සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්ති සමිති සඳහනය අද දහවල් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය අසල සිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත විරෝධතා පාගමනකින් පැමිණියා. ඒ වැටුප් විෂමතාවවත් කිරීමට අදාළ නිර්දේශිත වැටුප් ව්‍යුහය ලබා දීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල් කරගනිමින් අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේ කොහු කම්හලක අද දහවල් හටගත් ගින්නකින් කම්හලට මෙන්ම අසල නිවසකටද හානි සිදු වුණා. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්න කේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.